ආයි වළමයි අද අපි Excel beginners කියන පාඩමාලාව සඳහා හඳුන්වා දීමේ වැඩසටහන ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා හරි අද අපේ මූලික අරමුණ මේ session එකේ මේ පාඩමාලාව හරහා ඔයාලට ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ සහ මොනවද මේ පාඩමාලාව හරහා ඔයාලට කව වෙන්නේ කියන විස්තරය නැත්තම් හැඳින්වීමක් කිරීම තමයි මූලික අරමුණ වෙලා තියෙන්නේ. හරි. ඊට මේක අපි හඳුන්වලා දීලා තියෙන්නේ fast track excel program කියලා. excel fast fast එක වැඩි කරගන්නේ කොහොමද කියන එක තමයි මූලික අරමුණ වෙන්නේ. ඊට මේක අපි මූලිකවම beginners excel වල a to z අයන් ඉඳන් ඉවර වෙනකම් ඉවර කරන්න බැහැලම excel කියන ලොකු program එකක් අපි තවමත් ඉගෙන ගන්නවා. ඒ තරම් Excel ලොකු ප්‍රමාණයකට විහිදෙනවා Excel දැනුම. ඉතින් යම් මට්ටමකට Excel පිළිබඳ දැනුම ලබා ගැනීම ඇත්තටම තමන්ගේ රැකියා ශාස්ත්‍රයේ විශේෂයෙන් රැකියාව කරනකොට ඒ රැකියාව ඉතා ඉහළින් එළ පිළිගැනීමක් ඇතිව සහ ලොකු ඵලදායකත්වයකින් සහ ආයතනය තුල මේ රැකියාව සිදු කරන අවස්ථාවේදී වාට ලොකු රෙකග්නිෂන් එකක් ලැබෙනවා. Excel සම්බන්ධ දැනුම තියෙනකොට මොකද ඔයා හොයාගෙන තමයි හැමෝම වෙන්නේ Excel expert කියලා. ඉතින් ඒ නිසා Excel වල දැනුම ළමයි ඇත්තටම රැකියාවකට ගියාම කොච්චර සුදුසුකම් තිබ්බත් දැන් මම වෘත්තිමය වශයෙන් මම වරලත් ගන්න කාර්යකාරීවරේ. හැබැයි මං ගාවත් යම් Excel ලොකු මට්ටමක දැනුමක් තියෙනවා. ඉතින් ඒ දැනුමත් එක්ක වැඩ කරන එක හරි ලේසි තමන්ගේ රැකියා ශාස්ත්‍රය තුල. හරි අපි ඉදිරියට ගියොත් එතකොට අපේ ආයතනය මොකක්ද කියන එක අපි මේ හඳුන්වලා දීලා තියෙන්නේ. අපේ ආයතනය ළමයි විශේෂයෙන් AAT වරලත් ගණකාධිකරණය සහ CMA පාඩමාලා සඳහා ලෙක්චර්ස් පවත්වන අධ්‍යාපන ආයතනයක්. ඉතින් අපි හිතුවා Excel පාඩමාලාව පටන් ගන්න මොකද අපේ දරුවන්ගේම හිතසුව පිණිස මොකද Excel දැනුම ළමයි වැඩ කරන ගොඩක් අයගේ නෑ. වැඩ කරන අවස්ථාවේදී නැත්නම් වර්කින් එන්වයරන්මන්ට් එකේ වැඩ කරද්දී මේ නොලෙජ් එක තියෙනවා නම් සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා එක වැඩකට පැය දෙක තුන නැත්නම් දවස් ගණන් නාස්ති කර. හැබැයි මේක just click of a button නිකන් විනාඩියෙන් විතර කරන්න පුළුවන් වැඩ Excel එක. මේ මූලිකවම නොදැනුවත්කම නිසා තමයි මේ Excel හරියට පාවිච්චි කරන්න දන්නේ නැති නිසා තමයි එහෙම ලොකු කාලයක් ගත කරලා මේ වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඉතින් Excel දැනුම හරහා විශේෂයෙන් මූල්‍ය ශාස්ත්‍රය වගේම ඕනෑම ශාස්ත්‍රයක තමන්ගේ රැකියාව හොඳට කරන්න අවස්ථාව ඔයාලට උදා වෙනවා. හරි. ඇයි අපි Excel ගැන එකටම වැදගත් කොට සලකන්නේ කියලා බැලුවොත් why need to be an expert on Excel. එකක් තමයි ළමයි මේ හරහා A to Z අපේ පාඩමාලාව හරහා ආරම්භ කරන අවස්ථාවේ ඉඳන් යම් මට්ටමක් විශාල මට්ටමක් දක්වා ඔයාලට Excel පිළිබඳ දැනුම ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම Excel පාවිච්චි කරනකොට ළමයි ගොඩාක් shortcuts තියෙනවා. shortcuts. ඒතර දැන් example එකක් ඉදිරිය ගත්තාම අපි දන්නවා 1 million විතර තියෙනවා rows Excel sheet එකක. Excel sheet එකක් ගත්තොත් ඒකේ තියෙනවා 1 million විතර rows. ඉතින් ඕකේ උඩ පහළ යනකොට mouse එක අරගෙන එහෙම ඇදගෙන ඇදගෙන යන වෙලාවල් තියෙනවා. මම දැකලා තියෙනවා. ඉතින් ඒක shortcuts වලින් හරිය ලේසියෙන් මේක කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා Excel වල ගොඩාක් shortcuts තියෙනවා. මේ shortcuts use කරනකොට වාගේ time එක save වෙනවා. මොකද ආයතනයේ වාට රැකියාවකට ගියහම වැටුපක් ගෙවන්නේ වඩා ඵලදායි කාර්යයන් කිරීම සඳහා නේ. ඒ නිසා ආයතනයේ තුලම ඔයාව highlight වෙන්න පටන් ගන්නවා. ඔයාට recognition එකක් හැදෙනවා ආයතනයේ තුල Excel පිළිබඳ දැනුම හොඳට පාවිච්චි කරලා. ඒ වගේම ෆාස්ට් වෙනවා. ඔය වැඩ කරනකොට හරි ෆාස්ට්. මොකද අනිත් පැත්ත දකින්න මේ වැඩි. ෆාස්ට් එක වැඩි වෙනවා ඔයාගේ වැඩි. ඒ වගේම Excel සම්බන්ධ හොඳ user කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ recognition එකත් ඔයාට ලැබෙනවා. ඒකට අමතරව Excel වලින් පස්සේ ළමයි මේ Excel වල තියෙන data පාවිච්චි කරලා present කරන්නේ කොහොමද? හොඳ graph එකක් ඇඳලා අපි ඉස්සරහට පෙන්නන්නම් සාමාන්‍ය graph එකක් සහ ඊට වඩා එහාට ගිය හොඳ presenter කෙනෙක් වෙන්නේ කොහොමද? මොකද අවසානයේදී ඕනම ආයතනයක ඉහළ කළමනාකරණයට data ඉදිරිපත් කරද්දී අපි ඒක present කරන්න ඕනේ
ඉන්න ප්‍රොපර්ම නැහැ නේ හොඳ විදිහකට එතකොට හොඳ විදිහකට ඩේටා ප්‍රසන්ට් කරද්දි ඒකෙදි අපි කොහොමද මේ graphs සහ මේ analytics පාවිච්චි කරන්න කියලා ඔයාලට පුළුවන් මේ පාඨමාලාව හරහා ඉගෙන ගන්න ඒ වගේම මම අර කලින් කිව්වා වගේ දැන් අපි සර් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මේ සර් වැඩ කරන්නේ මා එක්කමයි මේ සර්ව ගත්තොත් සර් ඒ ආයතනයේ recognition එක හදාගෙන තියෙනවා මොකද excel master යා කියන එක හදාගෙන තියෙනවා ඉතින් හැම department එකකම excel සම්බන්ධ දැන් ප්‍රශ්නයක් ආවොත් සර්ව හොයාගෙන මට්ටමනේ සර් ඒ recognition එක හදලා තියෙනවා ඉතින් ඒක වඩා වැදගත් වෙනවා ළමයි ඒ නිසා මේ රැකියා ශාස්ත්‍රයේ මේ රැකියාව කරනකොට වහාට ආයතනය තුල හොඳ පිළිගැනීමක් ඇති වෙනවා මේ හරහා. මොකද හැමෝම සාමාන්‍ය දන්නවා. සාමාන්‍ය තත්ත්වෙන් එහාට යන්නේ කොහොමද කියන එක තමයි මේ පාඨමාලාව හරහා වහාට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මම කලින් කිව්වා වගේ මම ඉස්සරහට එලා තිබුණු උදාහරණ කියන්නම්. මම දැකලා තියෙනවා ඇත්තටම ප්‍රායෝගිකව ළමයි සමහර අවස්ථාවල සති ගණන් නාස්ති කරන වෙලාවල් දිනවා මේ Excel පිළිබඳ දැනුම නැති. එයි බොහොම තප්පර විනාඩි කිහිපයකින් කරන්න පුළුවන් වැඩක්. සති ගණන් වාස්ති කරපු අවස්ථාව මම දැකලා තියෙනවා. ඒ මූලිකවම මේ Excel පිළිබඳ දැනුම නැත්තම් මේ Excel කොහොමද තමන්ගේ ඵලදායකත්වය වැඩි කරන්න පාවිච්චි කරන්න කියන එක නොදැනුවත්කම නිසා. ඒතර මේ හරහා වාට කාලය ලොකු ප්‍රමාණයක් ඉතිරි කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ function product Excel වල තියෙන functions VLOOKUP, IF function, SUM IF functions. ඉතින් මේ වගේ functions කොහොමද use කරන්නේ? एक लॉजिक चेक इगन गांडों ने फंक्शन ने का समाहरण वो ना किन कुल दान न पुला ना मुद फंक्शन ने का दया मर्ड पास एरे का खाओ कोहो मुद में एक अट रिएक्ट करा पीलू का फंक्शन ने का दान ने है एक अट हेतु हो मुगा कोहो मुद में एक आपी पाविच करा तर में लॉजिक के का हरियत इगन गांड तिंगे के इगन गांड पुलवा मुग මේ හරහා අපි බලාපොරොත්තු වෙනවා ඔයාගෙන් අපේ පන්තිය පවත්වන්නේ සම්පූර්ණ සිංහල මීඩියම්. එතකොට ඔයාලට දැනෙන ප්‍රමාණය වැඩි. ඒ වගේම මේ සාමාන්‍ය අපි මූලිකව මෙතන ටාගට් කරන්නේ මේ බලන්න මේ තියෙන සාමාන්‍ය chart එක. ඕන කෙනෙක් ගිහිලා data ටිකක් select කරලා chart කියන function එකක් තියෙනවා ළමයි. ඒක දාපු ගමන් ඔයාලට මේ Excel chart එක නිකම්ම හම්බෙනවා. bar chart එකක්, මේ pie chart එකක් ගන්න පුළුවන්. හැබැයි බලන්න මේ වගේ chart එකක් හදන්න මේ chart එක තුලින් අපිට පුළුවන් click කරලා අපේ අවශ්‍යතාවය අනුව data විශ්ලේෂණය කරන්න. තේ හරහා ලොකු දැනුමක් නැත්තම් ඉදිරිපත් කරද්දී බලන කෙනාට ලොකු අපි කියන්නේ user friendly ගතියක් තියෙනවා නේ. ඉතින් මේ මට්ටමකට එන්න මාර්ගය අපේ course එක කරහාට ලබා දෙනවා. ඉතින් එතනින් එහාට තව දුරටත් ඉගෙනගෙන මේක දියුණු කරගන්න පුළුවන්. මොකද මේක භාවිතයත් එක්කම එකම තමයි මේක වර්ධනය වෙන්නේ මේ දැනුම. හරි මම සර්ට ආරාධනා කරනවා අපේ ෆාස්ට් ට්‍රැක් ප්‍රෝග්‍රෑම් එකේ කන්ටෙන්ට් එක පැහැදිලි කරන්න. ඉතින් මම ගැන කිව්වොත් ළමයි මම තමයි මේකේ මොඩියුලේටර් විදිහට වැඩ කරන්නේ වර්ක් කරන්නේ. එතකොට ඔයාලගේ තියෙන ගැටලු මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඒ සියල්ල ඉදිරිපත් කරන්න පුළුවන් මට උනත්. ඒ හරහා ඒක මම වෘත්තිමය වශයෙන් ගත්තොත් මම වරලත් ගණක අධිකාරීවරේ ඉතින් වරලත් ගණක අධිකාරීවරේ කුණපලියට ළමයි රැකියා ශාස්ත්‍රයේ වා ලොහියල පිළිගැනීමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් වැඩෙක් වෙන්න බෑනේ නේ. වරලත් ගණක අධිකාරීවරේ සහ Excel පිළිබඳ දැනුම හොඳට පාවිච්චි කරන්න ඕන. ඒක මගේ ජීවිතේ පුරාවට මම Excel හොඳට ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා Excel හොඳට පාවිච්චි කරලා කොහොමද account set එකක් හදන්නේ කියලා account හදන්නේ කොහොමද කියලා අපි දන්නවා මේ file එක if function sumif functions ඒවා use කරන විදිහ අපි හොඳට දන්නවා. ඒ නිසා තම මගේ රාජකාරිය උනත් කරද්දි හරි ඵලදායී විදිහට වැඩේ කරන්න පුළුවන් ටක් ගාලා Excel දන්න නිසා. ඉතින් මම වැඩිදුර කතා කරන්නේ නැහැ. ඉතින් අපි සර්ට ආරාධනා කරමු අපේ ප්‍රෝග්‍රෑම් එක ගැන ඉස්සරහට ඉදිරියට පැහැදිලි කරන්න. ස්තුතියි මංජුල. අයිබෝන් අමෝටම ඇත්තටම මංජුල සර් කිව්වා වගේ Excel ගැන මේ කෝස් එකේ අපේ මූලික අරමුණ ඇවිල්ලා Excel එකේ තියෙන බේසික් ඒරියාස් ටික කවර් කරනවා. හරි. එතකොට සාමාන්‍යයෙන් ඕගලන්ට ඕනම තැනකට ගිහිල්ලා ඕගලන්ට Excel එකේ මොනාරි වැඩක් දුන්නොත් ඕගොල්ලෝ ඒක ස්මාර්ට් එෆෙක්ටිව් විදියට කරන්න පුළුවන් විදියට තමයි මේ කෝස් එක අපි එතකොට ඩිසයින් කරලා තියෙන්නේ.
ඔබට ඕගලන්ටත් පුළුවන් දැන් අපි ඉන්නේ වර්කින් එන්වයරන්මන්ට් එක දැන් අක්කත් මට දැන් අවුරුදු 9ක් විතර මේ ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා එතකොට ඕ අපි දන්නවා වර්කින් එන්වයරන්මන්ට් එකේ මොන වගේ නොලෙජ් එකක්ද එක්සල් වලින් ඕනි අපිට සාමාන්‍යයෙන් එක්කෙනෙක් අලුත් එක්කෙනෙක් එනවා නම් එයාට එක්සල් වල මොන මොන ඒරියාද ඒරියාගේද නොලෙජ් එක ඕනි කියන එක අපි හොඳටම දන්නවා අන්න ඒකට තමයි අපි මේ කෝස් එකක් විදිහට අපි ඩිසයින් කරලා තියෙන්නේ එතකොට ඕගලන්ටත් ඕනම තැනකට ගියොත් අපිට පුළුවන් ඕගලන්ට පුළුවන් ඒගොල්ල ඕනම වැඩක් ස්මාර්ට් විදියට කරන්න. හරි. මේ ප්‍රෝග්‍රෑම් එක අපි ගත්තොත් අපි මුලින්ම ඕගලන්ට කියලා දෙන්නේ වර්කින් ඉන්ටර්ෆේස් ඇන්ඩ් ලේඅවුට්. ඒකෙදි අපි කව කරනවා සාමාන්‍ය ඕගලන්ගේ ඕනම එකක් ඕනම ඉන්ටර්ෆේස් එකක් ගත්තොත් ඕගල ඒකෙ තියෙන ටික ඕගලන් දැනගන්න බැහැ සාමාන්‍ය මොනවාද තියෙන ඔප්ෂන් මොනවාද තියෙන බටන්ස් මොනවාද ඔක්කොම අපි දැනගන්න බෑ අන්න ඒක තමයි අපි මේ වර්කින් ඉන්ටර්ෆේස් ඇන්ඩ් ලේඅවුට් එකේ ඕගලන්ට කව කරන්නේ ඊට පස්සේ අපි ඕගලන්ට කියලා දෙනවා කොහොමද Excel එකේ ඩේටා ටිකක් එන්ටර් කරන්නේ ඩේටා එන්ටර් කරනකොට අපිට ඩේටා ගොඩාක් තියෙනවා උදාහරණයක් ගත්තොත් අපි ඩේට් ෆෝමට් වලට තියෙනවා කරන්සි ෆෝමට් වලට තියෙනවා ඒ වගේ ඩේටා කොහොමද එන්ටර් කරන්නේ ඒ ඩේටා එන්ටර් කරනකොට කොහොමද ඒ ඩේටා වැලිඩේට් කරන්නේ මේ වගේ දේවල් තමයි අපි පළවෙනි කෝස් කන්ටෙන්ට් එකේ ඕගලන්ට කියලා දෙන්නේ. එතකොට ඕගලන්ට පුළුවන් ඕනම තැනට ගිහිල්ලා දෙන ඩේටා ටික හරි පිළිවෙලට ඩේටා ටික එන්ටර් කරලා හරි ඇනලයිස් කරලා ඕන ইনফরমේෂන් එකක් ඕගලන්ට දෙන්න. ඒක තමයි අපේ පළවෙනි චැප්ටර් එක අපි කවර් කරන්නේ. දෙවෙනි චැප්ටර් එකට අපි කියාම අපි ඕගලන්ට කියලා දෙනවා Excel එකේ තියෙන formulas and function formulas and function ගත්ත මේක ගොඩාක් වැදගත් දෙයක් excel එක. සාමාන්‍ය ඕගොල්ලන් දන්නවා excel කියන්නේ අපේ පොතුරුල් පොතක් වගේ. ඕන calculation එක කරන්න තමයි excel එක use කරන්නේ. එතකොට ඕගොල්ලන් calculation එක use කරනවා කියන්නේ ඒකේ basic knowledge එක ඕගොල්ලන් දැනගෙන තියෙන්න ඕනේ. සාමාන්‍ය logical function මොනවාද? lookup function මොනවාද? static function මොනවාද කියන එකට ඕගලන්ට බේසික් නොලෙජ් එකක් ඕන. අන්න ඒ නොලෙජ් එක තමයි මේ පාඩම පුරා අපි ඕගලන්ට කියලා දෙන්නේ. එතකොට ඕග එක්සල් ඒ නොලෙජ් එක තමයි ඕගලන්ට දෙන්නේ. එතකොට ඕගලන්ට පුළුවන් ඒ නොලෙජ් එක යූස් කරලා ඕනම ෆන්ක්ෂන් එක ඕනම ප්‍රශ්නයක් ඇනලයිස් කරලා ඒකට උත්තරයක් ඕගලන්ට දෙන්න පුළුවන්. එතකොට මේකෙදි අපි බලුවොත් වැදගත්ම ෆන්ක්ෂන්. ඕගලන් සමහර කට්ටියට Excel ගැන නොලෙජ් එකක් ඇති, සමහර කට්ටියට සිම නොලෙජ් එකක් නැතුව ඇති. ඕගලන් නිතරම ආලා ඇති VLOOKUP. ඔය ගියක් කියන්නේ VLOOKUP ගන්නවා. Excel එකේ VLOOKUP ගන්නවා. ඕලාතරම VLOOKUP කියන්නේ ගොඩාක් වැදගත් ෆන්ක්ෂන් එකක් වර්කින් එන්වයරන්මන්ට් එකේ. ඒකේ අපිට ගොඩාක් වැඩ ටිකක් කරන්න පුළුවන්. ඒ ටික මොකටද යූස් කරන්නේ? මොන වගේ ඇනලයිස් වලටද VLOOKUP ෆන්ක්ෂන්ස් යූස් කරන්නේ? අන්න ඒ වගේ දේවල් තමයි අපි මේ කෝස් එකේ ඕගලන්ට කවර් කරන්නේ. එතකොට ඕගලන්ට පුළුවන් ඒ බේසික් නොලෙජ් එක තියාගෙන ඕනම ඇනලයිස් එකක් කරන්න. ඊළඟට අපි කියොත් තුන්වෙනි චැප්ටර් එකේ අපි ඕගලන්ට කවර් කරනවා Excel එකේ තියෙන PO table දැන් data. දැන් අපි data enter කරගත්තා, ඒ ටික function කරලා analyze කරගත්තා. දැන් ඒ data ටික අපි validate කරන්න බෑ. ඒ කියන්නේ අපිට ඕන විදිහට short කරගන්නේ කොහමද? ඒකේ තියෙන duplicates ටික කොහමද remove කරන්නේ? ඒක data validate කරන්නේ කොහමද? මෙන්න මේ වගේ function ටික තමයි අපි තුන්වෙනි චැප්ටර් එකේ කරන්නේ. එතකොට ඕගලන්ට පුළුවන් data duplicate නැතුව හරි data එකක් අපිට present කරන්න පුළුවන් ඕනම තැනක. එතකොට හතරවෙනි චැප්ටර් එකට අපි ගියොත් අපි ඒකෙදි කව කරනවා ඕගලන්ට අපේ තියෙන data visualization. දැන් ඕගල් බැචලර්ස් වෙන්නා වගේ අපේ තියෙන මේ presentation charts සාමාන්‍යයෙන් එක්කෙනෙක් data present කරන එකයි අපේ කෝස් එක ඉවර වෙලා ඕගොල්ලන් ගිහලා data present කරන විදිය අනිවාර්යෙන් වෙනස් වෙයි. අපි ඒකෙදි
අපි ඕගොල්ලන්ට කියලා දෙනවා ඩයනමික් ඩේටා විෂුවලයිසේෂන්. අපේ ඕගොල්ලන් අපේ ගෲප් එකේ ඉන්න නිසා අපේ දාපු වීඩියෝස් එහෙම ඕගොල්ලන් බලන්න ඇති. එතකොට ඒකෙත් අපි පෙන්වලා දෙනවා කොහොමද ඩයනමික් විෂුවල් ඩේටා එකක් වැඩ කරන විදිය. හරිද? එතකොට ඒ වගේ ඩේටා එකක් කොහොමද අපි අදන්නේ? ඒ ඩේටා එක අදන්න අපිට කොහොම මොන වගේ ඩීටේල්ද ඕන? අන්න ඒ ඩේටා ටික තමයි අපි අන්තිම චැප්ටර් එකේ කවර් කරන්නේ. එතකොට මේ සම්පූර්ණ පාඨමාලාව ඉවර වෙනකොට ඕගලන්ට ඕනම තැනකට කියලා මොනවා ඕනම වැඩක් Excel වලින් පෙන්නලා එක්ස්පර්ට් කෙනෙක් වෙන්න පුළුවන්. මේක තමයි අපේ මේ කෝස් එකේ මුලම අරමුණ. මංජුල හරි, thank you විනෝද්. හරි, මං හිතන්නේ බේසික් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ළමයි ලැබෙන්නේදී. ඒතර ඒක තමයි ළමයි කන්ටෙන්ට් එක වෙන්නේ. එතකොට මීට වඩා ඇත්තටම කන්ටෙන්ට් එක අපිට සම්පූර්ණයෙන් මේ තුලට ඇතුළත් කරන්න බැහැ. නමුත් මේ මීට වඩා කන්ටෙන්ට් එක ඇතුලේ ගොඩක් වැඩ තියෙනවා. දැන් ඒකට එන්ටර් කරන්නේ කොහොමද, සෙල් මෙහෙට මෙහෙට මාරු වෙන්නේ කොහොමද, ෂෝට් කට්ස් කොහොමද යූස් කරන්නේ, මේ සියල්ල වලට පුළුවන් මේ හරහා ඉගෙන ගන්න. ඉතින් ඇත්තටම මම කලින් කිව්වා වගේ ළමයි මේ අපි කොච්චර සුදුසුකම් අපේ අතර ලබා ගත්තත්, දැන් එක්සැම්පල් එකක් විතර ගත්තොත් ඉන්ටර්වයුව එකේදී ළමයි අපි ආයතනයකට සම්බන්ධ ඉන්ටර්වයුවේදී Excel වාගේ දැනුම අහන්නේ නැහැ. හැබැයි ඉන්ටර්වයුව එකෙන් through වුණාට පස්සේ, select වුණාට පස්සේ ආයතනයට යනවා. ඒ ආයතනයට ගියාට පස්සේ යම් වැඩක් දුන්න අවස්ථාවකදී වැඩේ කරන්න කොච්චර කාලයක් ගත කරනවද, සහායේ කරන වැඩේ කොච්චර සාර්ථකව කරනවද, ඒ සියල්ල රැඳිලා තියෙන්නේ මේ Excel මත. මොකද Excel වලින් තමයි හැම වැඩක්ම මේ වර්තමානයේ සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ හරහා වට පුළුවන්. දැන් සාමාන්‍ය මේ වගේ කෝස් එකක් අපි දැකලා නැහැ ලංකාවෙත් හරියට හොයාගන්න. ඉතින් සිංහලෙන්ම පැහැදිලි කරනවා. දැන් අපේ ආයතනයේ මේ කෝස් එක හරහා ලැබෙන වාසිදායක තත්ත්වයන් ගැන කිව්වොත් නයිට් ක්ලාස් එකක් විදියට කරන්නේ. ඊට පස්සේ අපි කරන වීඩියෝ සියල්ලම ළමයි අපේ සිස්ටම් එකක් තියෙනවා, අපේ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකක්. ඒකට අපි දාලා දෙනවා. එතකොට ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක මාසේ පුරාම පරිශීලනය කරන්න. එතකොට දැන් එහෙම සාමාන්‍ය විදියට ලෙක්චර් එක ඩිලිවර් කරලා ගෙදර යනකොට ළමයි මේක අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිස් කරන්න ඕනේ Excel එකේ. එතන මේක ප්‍රැක්ටිස් කරනකොට තමයි මේක තවදුරටත් දියුණු වෙන්නේ. ඒ නිසා වීඩියෝ එක බලලා ඔයාලට ගෙදරදී මේක හොඳට ප්‍රැක්ටිස් කිරීමේ හැකියාව තියෙනවා. කලින් සර් කිව්වා වගේ සාමාන්‍ය කෙනෙකුට චාට් එකක් අඳින්න දුන්නාම සාමාන්‍යයෙන් ඉගෙන ගන්න කෙනෙක් බොහොම බේසික් චාට් එකක් තමයි හදන්නේ. නමුත් ඒකෙන් එහාට ගිහිල්ලා ඩයිනමික් චාට් එකක්, ඩයිනමික් චාට් එකක් කියලා කියන්නේ ළමයි වෙනස් වෙනවා. අපි එක එක පැරාමීටර් සිලෙක්ට් කරනකොට චාට් එක වෙනස් වෙනවා. ඒ විදිහේ කොහොමද චාට් එකක් නිර්මාණය කරන්න කියලා සර් හරහා වාඩි ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ කෝස් ෂෙඩියුල් එක වෙලා තියෙන්නේ. ඉතින් බේසික් ඉන්ට්‍රොඩක්ෂන් එක අපි කරනවා මුලින්ම. බේසික් ඉන්ට්‍රොඩක්ෂන් එකේ ඩේටා ඇනලිසිස් අර සර් කිව්වා වගේ ඉන්ට්‍රොඩක්ෂන් එක, ඊට පස්සේ සියල්ල අවසානයේදී ප්‍රසන්ටේෂන් එකක් කරලා අසයින්මන්ට් එකක් කරලා කොහොමද මේක අවසන් කරන්න කියන ටික තමයි මේ වීක්ස් පහෙන් අපි පැහැදිලි කරලා තියෙන්නේ. ඒ ඊට පස්සේ අවසානයේදී ළමයි අපි පොඩි අසයින්මන්ට් එකක් දෙනවා ඔයාලට. assignment එක හරහා අවසානයේ සර්ටිෆිකේට් එකක් ලබා දෙන්න කටයුතු කරනවා. ඊට අමතරව Excel shortcuts අපි සිස්ටම් එකේ ඔයාලට හදලා දීලා තියෙනවා. Excel සම්බන්ධ විවිධාකාර දැනුම ලබා ගැනීම MCQ ප්‍රශ්න හදලා දීලා තියෙනවා. ඔයාලටම පුළුවන් ඒක online ඇවිල්ලා සිස්ටම් එක හරහා කරලා හරි වැරදි ටික බලා ගන්න. ඉතින් ඒ වගේ ටිකක් පිළිවෙලකට වෙන වැඩක්. ඒ නිසා සම්බන්ධ වීම තුලින් ඔයාලා ගෙවන මුදලට වඩා, සරිලන මුදලට වඩා ප්‍රතිලාභයක් ලැබෙනවා කියන එක අනිවාර්යෙන් සහතික වෙනවා. මොකද මේක අත්‍යවශ්‍යම දෙයක් විශේෂයෙන් රැකියාවට යොමු වීමේදී. හරි හරි, එතකොට අපේ ගෙවීම් කරන්න ඕනේ කොහොමද කියලා බැලුවොත් අපි කෝස් එක සඳහා චාර්ජ් කරන්නේ 6500ක් මේ ෆුල් කෝස් එකටම. ඒකෙදි 1000ක් ගෙවලා ඔයාලට පුළුවන් රෙජිස්ටර් වෙන්න. ඊට පස්සේ වීක් එකකින් හරි 2 weeks වලින් හරි මේ ඉතුරු බැලන්ස් එක ගෙවන්න පුළුවන්. තොර අපි ඒකේ බෑන්ක් ඩීටේල්ස් ළමයි අපි ගෲප් එකට ෂෙයා කරා. ඒක බෑන්ක් ට්‍රාන්ස්ෆර් එකක් නැත්නම් කෑෂ් ඩිපොසිට් එකක් නැත්නම් මේ QR කෝඩ් එක ස්කෑන් කරලා වුණත් ගෙවීම් කිරීමේ හැකියාව තියෙනවා. තොර මේ ෆාස්ට් ට්‍රැක් ප්‍රෝග්‍රෑම් එකෙන් අර කලින් කිව්වා වගේ ළමයි අවසානයේදී ඔයාලට සර්ටිෆිකේට් එක ලැබෙනවා. තොර මම තමයි මොඩරේටර් විදිහට කටයුතු කරන්නේ. අපි විනෝද්ස තමයි
resource person, Excel expert. ඉතින් ඒ නිසා මට ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මමත් සමහර ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඉන්නේ. මොකද මගෙත් යම් මට්ටමක දැනුම තියෙන. Excel සම්බන්ධයෙන් ඊට වඩා එහා ගිය ලොකු දැනුමක් විනෝත් සර් ගාව තියෙනවා ඉතින්. වයසින් එයා මට වඩා බාල වුණා. මම එයාගෙන් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් කලින් කිව්වාගේ ළමයි Excel දැනුම ලබා ගැනීම තුල ආයතනයේ ලොකු recognition එකක් වාට හැදෙනවා. මේක හදා ගන්න පුළුවන් ඔයා මුලින් ඉඳලම මේකට මහන්සි වෙලා ඉගෙන ගත්තොත් තමයි. ඔය ටික තමයි අපි අද ආවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ.